අනිත්තක මේක තමයි ඕගලන්ට දැන් මේ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ඉවර වෙනකම් මේක ඉතින් අද දැන් අපේ සාමාන්‍ය තියෙන එක තමයි අපි අර සාමූහිකව ඉක්මනට මොහොනේටපත් වෙනවනේ හරි බලනවා ඉතින් දැන් ආරාද අර ප්‍රශ්නයක් උත්තරේ දුන්නා දැන් හරි මෙහෙම වගේ මමත් පොඩ්ඩක් තේරුණා වගේ ඉන්නෝෂි ඒ වගේ ඉන්නෝ නැත්තම් අන්න මොකද වෙන්නේ දැන් ඒකට තායි ප්‍රේක්ෂක ආගාරය සතුටු කිරීම තියෙනවා හරි දැන් මම දැන් මේක අහන්න ගියත් ඉතින් මන්නේ තේරුන්නේ නැති මොඩේක් වගේ මම දිහා නිතර බලයි හරි එහෙම ඉඳලා හරියන්නේ නැහැ මොකද එක එක්කිනාට සාපේක්ෂව ප්‍රශ්න තියෙනවා සංඛාර ලෝකයේ ගොඩනැගෙtilde අපි අහලා තියෙන විදිහට කර්මයක් සම්පූර්ණ වෙන්න දැන් අපි හිතමු උදාහරණ විදිහට මම හරි දැක්කට පස්සේ ඒකේ ක්‍රියා සම්පූර්ණ නොවෙන ඉස්සෙල්ලා කර්මයක් සකස් වෙනවා මේක ඇත්තටම ඊයේ කරපු දේශනාවේ මේකට හොඳ උත්තරයක් හම්බුණා අවන්නේ ඒක අද ආපහු කියන්න හරි දුර්වලයේ සහ ප්‍රඥාවන්තයේ වෙනස දුර්වලයෙක්ගේ සහ ප්‍රඥාවන්තයෙක්ගේ වෙනස මොකක්ද? දුර්වල මනුස්සයෙක් මොකද කරන්නේ? දැන් මොකක් හරි එකක් ආවර පස්සේ එක්කෝ මේක කර්ම නිසා වුණා. එක්කෝ මේක දෙවියන් වහන්සේ නිසා වුණා. එක්කෝ මේක ග්‍රහාපල නිසා වුණා. එක්කෝ මේක වාස්තු වල අවුලක් නිසා වුණා. එක්කෝ මේක තමයි වෙන්න තිබිච්ච විදිහ හරි මොකක් හරි කියලා මොකද්ද? ඒක මේක අතාරින්න. එතකොට දක්ෂ මනුස්සයෙක්ගේ මොකද්ද? වෙනස එහෙම උනේ කියලා බලන්නේ. හරි. දැන් ඕක වුණාම අපි ඉස්ලාම මොකේනෝ ඉස්ලාම අපි ලෞකිකව ගන්න. අපි ලෞකික ප්‍රශ්නයක් අහන පස්සේ ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්නවා. හරි. එතකොට ඒක දක්ෂතා දෙකක් තියෙනවා. දක්ෂතා කියන්නේ කුසලතා. ඒක ලෞකික කුසලතා දෙකකට ගන්න. එකක් තමයි දැන් ප්‍රශ්නේ නිසා ඇතිවෙච්ච මෙහෙම රෝග ලක්ෂණ ටික තියෙනවා. ඒකට මොකක් හරි එකක් කරලා ඒක විසඳලා ඒ වෙලාවට වැඩි කරන්න ගන්න. ඊළඟට තමයි තවත් එතනින් එහාට ගිහලා මොකද බලන්න ඒක මූලය බලන්න. ඇයි ඇත්තට මේක උනේ? මුල හේතුව. එතකොට මේ මුල හේතුවට ගිහිල්ලා මොකද්ද? මේ තියෙන හේතුව මොකද්ද? වෙනස් කරලා දාන්න. හරි. දැන් ඒකේ හැම උදාහරණයකින් කියන්නම්. හරි. දැන් මේක නිකන් ලෞකික උදාහරණයක්. හිතන්න. ඔබ මොකක් කරේ පැලෑටියක් කියනවා. අපි මේ ධර්ම කලාපීය පැලෑටියක් කියනවා. පැලේ කරන්න කියලා. දැන් මින්ට් එක කියනකොට මොකද වෙන්නේ? හරි. හැබැයි අපි ලෝක වෙනස් කරලා ඔප තියාගන්න බැරිද බැරි. අපි ඒ හේතු ටික පරිසරය වෙනස් කරලා පුළුවන් බැරි. පුළුවන් උනහත් يعني පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකෝරේ මට ප්‍රශ්නයක් ආවා. අපි මොකද හේතුව බැලුවා. අපේ හේතු වෙනස් කරාට පස්සේ අපිට මොකද වෙන්නේ? හේතු වෙනස් කරාට පස්සේ අපිට පුළුවන් මේක මොකද? මේ වගේ. එතකොට අන්න කුසලතාවයේ තියෙන මිනිස්සෙක් අපි මේ විදිහට ලෞකික කුසලතාවයේ තියෙන මිනිස්සෙක් ප්‍රශ්නයක් ආවට පස්සේ හරි ඒක දෙකක් තියෙනවා ඒක හීන කුසලතාවය තමයි මොකද්ද අර රෝග ලක්ෂණ ටිකට මේවා ගන්න එක ඒ කියන්නේ ගින්න නිවනවා ගින්නම ගින්න නිවා ගන්නවා කොහොම හරි හැබැයි ආයෙ ගින්නක් ඇති වෙන විදිහට මොකද්ද ඒක වැඩේ හදාගන්නේ නැහැ එතකොට හීන කුසලතාවය කියන්නේ ගින්න නිවීමේ දක්ෂතාවය ඊළඟට නියම කුසලතාවය තමයි මොකද්ද ගින්න නොඑන්න දෙන එක හරි දැන් මෙහෙම එකක් මම අහන්න යුද්ධයක් ඉවර කරපු කෙනෙක්ද වීරයා වෙන්නේ උද්‍යාන වලක්කම ගෙනාද වීර්ය වෙන්නේ මතේ නම් මේ කියන්නේ හැබැයි අපි වීර්ය කියලා හැම වෙලාවෙම ඉන්නේ ගින්නක් ආපස් මොකද ගින්න ගින්නට වතුර ගහලා නියෝපේකා තමයි අපි මොකද එතකොට අපි ඒක ගන්නවා අපි හීන කුසලතාවය විදිහට හැබැයි ගිනි හට නොගන්න විදිහටම පරිසරය සකස් කරන ගෙනාට අපි කියනවා මොකද්ද එයාට මහා කුසලතාවයක් තියෙනවා එතකොට ඕක අපි ලෞකිකව තියනවා නම් මිනිස්සුෙකුට අර මේක කරුණේ මේක දෙවියන් වහන්සේ කැමැත්ත මේක ආරක මේක කියලා මේක වාස්තු දැන් කේන්දරේ අවුල් වෙලා ඕම කියලා ඔහම මේක එහෙම බාර දෙන්නේ නැතුව මේක බලන ගෙනාට අපි කියනවා එහෙනම් ආද යාට ලෞකික කුසලතාවයක් තියෙනවා කියලා. ඒ වගේම අපි අනිත් පැත්තට කියලා මොකක්ද? ලෝකෝත්තර කුසලතාවය කියන්නේ දැන් ඔය ඔක්කොම වුණත්
ඔක්කොම හරි ගියා මොකද මනස මොකද ඉන්නේ මනස පෙළෙනවා දෙපැත්තටනේ දුකටපත් වෙනවා ස්ට්‍රෙස් වෙනවා පීඩණයටපත් වෙනවා අවුලටපත් වෙනවා බය හිතෙනවා හරි එතකොට ඕක ආපස්සේ ඕකටත් අපිට ඕන නම් මේ වතුර ගහන නිවනයි ඉන්න පුළුවන් හරි කොහොම කොහොම හරි මොකක් හරි එක ෂේප් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ඉතින් ඒකත් කුසල ධර්මයක් අ ඒක තීන කුසල ධර්මයක් එහෙම නැතුව ඇත්තටම මේ මොකද්ද මේ අවුල කියලා තේරුම් ගන්න මම හදාගත්තු මනෝ විකාර ටිකකින්. ඒකට මම අහු වෙලා ඉන්නේ ඒක තේරුම් ගන්න එක. මේ මනසේ තියෙන මේ අවුල තේරුම් ගන්න. ඒක ඒ තේරුම් ගන්න එකට අපි කියනවා මොකද්ද? ඒක මොකද්ද? ලෝකෝත්තර විදිහට මහා කුසලතාවයක් කියලා. ඉතින් කුසලතාවයි දැන් කුසල් කිව්වා මිනිස්සු ඔය එක එක වැඩ කරනවා. පින්කම් කරනවා ඒවා කරකද නෝ කරගෙන ගිහලා මනුස්සෙක් එක්කවදහක් මේ වෙන්නේ. හරි. ඒක නෙමෙයි කුසලතාවයි. කුසලතාවයි කියන්නේ දක්ෂතාවය, හැකියාව. තේරුම් ගැනීම හැකියාව. හරි. එතකොට එතකොට කරුමෙටවත් දෙවියන් වහන්සේටවත් කාටවත් වාස්තු වලටවත් මොකටවත් මේක බාර දෙන්න දුර්වලෙක් වෙන්නේ නැහැ. හරි? මේ කරන්න බැරි වැඩක් කියලා මේක ගන්නෙ නැහැ. කරන්න පුළුවන් ක්‍රම හොයන්නේ. දැන් කරන් දැන්. මිනිසෙක්ට වැඩේ කරන්න අවශ්‍ය නැත්තම් එයා මොකද කරන්නේ? නිදාසර කරනවා. කරන්න බැරි වෙන හේතු මොකක්ද? ඇත්තටම කරන්න ඕන නම් මොකද? එයා කරන්න පුළුවන් ක්‍රම හොයන්නේ. හරි? දැන් ඇත්තටම මේක කරන්න බැරි කමක් නැහැ. පුළුවන්. හරි? එතකොට දැන් ඉතින් කොහොම නොකර ඉන්න එක තමයි ඉතින් කරුමි. පැහැදිලි. එතකොට මේ කර්ම කියන සංකල්ප මේවා ඉතින් කියන්නේ. මේවා සියල්ලම මිනිස්යාගේ නිර්මාණ. මේ මිනිස්යා එක එක කාලෙදී එක එක මේවා එක එක තීර දීලා මේ එක එක සංකල්ප නිර්මාණය කරගත්තා. ඉතින් නිර්මාණය කරගත්තා එක කරගෙන ඔහුගේ හිත සතුට කරගත්තා. හැබැයි ප්‍රඥාවන්තේ කවදාවත් මේක මේ තව මේ මොකක් හරි එකට දාලා වැඩි අතෑරලා දාලා ඉන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක අපි හදාගන්නේ කාලේ නිසානේ ස්වාමීන් වහන්සේ. ඔව් ඉතින් කාලය කියන සංකල්පයට හිර වුණාට පස්සේ තමයි කර්මය කියන එකේ. ඔව්. අපි දැන් මම එතන ඉඳන් කතා කරන්නේ. ඒක ඇතුළේ ඉන්න කෙනෙක් කොහොමද ඉන්නේ කියලා තමයි කතා කරන්නේ. ඔක්කොම මේ කාලය නිසා තමයි අපිට අපි ඉන්නේ ස්වාමීන් වහන්සේ අතීත කාලේ. ඉතින් කාලය කියන එක තේරුම් ගන්න එක ඉතා ප්‍රධාන දෙයක්. කාලය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එක. ඔබට කාලය ලෙස දැනෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න එක ප්‍රධාන එක. ස්වාමීන් වහන්සේ මම නම් මේ උගාද්දෝට මම බලන්නේ මගේ ජීවිතයේ මේ මොහොතේ සිදුවෙන අත්දැකීමයි. මම ජීවත් වෙනකොට මේ ගෙදර දොරේ මේ මොහොතේ මොහොතේ මොහොතම මගේ අත්දැකීම් තමයි බලන්නේ. මම බාහිර බලන්නේ නැහැ. එතනින් තමයි මුගද්දුරට ස්වාමීන් වහන්සේගේ දේශනා මම ඉඳලා මේ අහුව අවුරුදු 4-5ක්. මට තේරුණා මට අහන්න බාහිර ප්‍රශ්නයක් නැහැ. මගේ අතුලන්තයෙන්මයි මගේ එදිනෙදාගේ දෙන්න කරන වැඩ කටයුතු තුලමයි ප්‍රශ්න. ඒ හැබැයි මම ප්‍රශ්නේ මුලටයි දැන් යන්නේ හැමසෙම ස්වාමීන් වහන්සේ. ඔව්. මුල වල ඒක තමයි අපි යන්න ඕනේ උත්තර වලට නෙමෙයි අපි පනින්න ඕනේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි උත්තර වල පනින්නක තමයි අපේ තියෙන මෝඩකම. අපි එකපාරම කලබල වෙලා උත්තර හොයන්නේ. උත්තර හොයන්න කලින් අපි ඇත්තට මොකක්ද ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න ඕනේ. අපි අර කලින් කිව්වා වගේ අපි බණ අහලා දාගත්තු ප්‍රශ්න ඇත්ත ප්‍රශ්නේ නෙමෙයි. කවුරු හරි කියලා ඒක විශ්වාසයෙන් බාර අරගෙන දාගත්තු ප්‍රශ්න ඇත්ත ප්‍රශ්නේ නෙමෙයි. හැබැයි එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ජීවිතේ ප්‍රශ්න ටිකක් ඉතු වෙන්න පුළුවන්. එදිනෙදා ජීවිතේ කටයුතු ටික. ඉතින් ඒකට ફોકસ කරන්න බැරි වෙනවා අරක හරියට තේරුම් ගන්න බැරි වුණා. ඉතින් ඒක හරියට ફોકસ කරාන් පස්සේ ඒක හරියට තේරුම් ගත්තාම පස්සේ ඇත්තටම තේනවා ඒ වගේ තියෙන්නේ මොනවාද ප්‍රශ්න මේ කියලා. ඒක ඔබ බලන ආකාරය විතරයි වැරද්ද තියෙන්නේ. තමයි දැන් කාලය වගේ බලන ආකාරය ඒක සංකල්පයක් කියලා තේරුණාට ඒක බලන ආකාරය මස්කන යමාරුනේ වගේ අපිට කොහොම අනුමාන වශයෙන් දැනගෙන නවත්ින්නේ නවත්තන්න බෑ නේද කියලා ඒක ප්‍රශ්න කරන දැනගෙන නවත්තන්න නවත්තන්න ඒකට ඒක තමයි අපි මේක කරන්නේ. අපි මේ සාකච්ඡාවේදී කරන්නේ අපි ඒක කොහොමද කියලා තේරුම් ගන්න හදන එක. දැන් ඒක දැන් මෙහෙම දැනනකොට දැන් අපි ඕම කිව්වට අපිට කාලේ දැනෙච්ච නැති කාලයක් තිබුණා. දැන් ඒක කියන්නේ කාලේ කියන වචනේ පාවිච්චි කරලා නේ. කාලේ කියන එක කොහොමද දැනෙච්ච නැති කාලයක් තිබුණා. ඔබ දරුවෙක් විදිහට ඉන්න කාලේ ළමා වියේදී ඔබට එහෙම ප්‍රශ්නයක් තිබුණා නෑනේ. හැබැයි
දැන් මේ අනිත් එක මේ කාලේ කියන ඔබ ඉන්න තැනට සාපේක්ෂව දැන් අගෙන උදාහරණ විදිහට ඔබ රැකියාවක් කරනවා නම් රැකියාව කරන තැන ඉන්නකොට ඔබට කාලය දැනෙන විදිහ මොකද? ඔය කාලය දැනෙන විදිහ වෙනස් වෙනකොට දැන් අපි ඇස්තර වාගෙන කොමිටියක් සිටුවිට වෙනස් වෙනකොට කාලය කියන අක්ක්ක් වෙනවානේ. ඒ කියන්නේ අමුණු බාහිර මොනවද කරලා සම්පූර්ණ ඇස්තර වාගෙන සම්පූර්ණේ වෙනවා. අවකාශය තමත කරලා හිටියත් සිටුවිලි වෙනස් වීම හරහා කාලය කියන එක ඔය ඉතින් කාලය කියන්නේ සිටුවිල්ලේ තියෙන කතාවට එහෙන අපිට කතාවක් හදා ගන්න පුළුවන්ද කාලය කියන එක නැතු බෑ ඔව් බෑ ඔව් අනිත් කාලා නම් කාට එනවා ඒකනවා ඒක තමයි ප්‍රදෙක් ප්‍රේ එතකොට ඒ කියන්නේ අපි මේ මැවෙන කතාව තමයි කාදේ මේ කතාව හදා ගන්න බෑ කාලෙම කතාව හැදෙන්නේ නැහැ කාදේ ඒක පසු සම්බන්ධයක් තියෙන්නේ එහෙනම් ඉතින් ඒක ඒක ඔහොම බලනකොට තමයි ඒක ටික ටික තේරෙන්නේ ඒකේ ඒ කියන්නේ මුලාව තේරෙන්නේ ඒක තේරෙනකොට අර ඔක හරියට තේරෙනකොට ඔය බය කියන එක නැතු වෙනවා. සර් අනාගත බය නැහැ හැමදාම කරන්නේ. හරි. ඒ කතාව හදාගන්න කාලය නැතුව බෑ කියන එක කියන්න බෑ නේද? ඒ අපි කාලේ ලියන එකක් අපි දැනගෙන ඉන්න හින්දානේ එහෙම දෙයක් ඉඳන් කොහොමද ළමෙක්ට කතන්දර හැදෙනවා නේද? ඔව් ඒකයි. එයාට කාලයක් නැහැ නේ. දැන් ඉතින් කාලේ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක වැටලා ඉවරයි. දැන් ඔබ ඉස්සලා කිව්ව සද්දාව ඒක සද්දාද? මේ ඔය දෙසේම නැහැ කෙනෙක් දෙසනා තමයි මේක කියන්නේ. ඒක එහෙම පිළිගන්නවා කියන එක නෙවෙයි. නමුත් ඒක විශ්ලේෂණය කරන එක ඔපුණාම පිළිගන්නවා නැත්නම් තේරුම් ගන්න කියලා කරා සද්දාව. ඒක ඔර පිළිගන්නවද කරන්නේ තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න. හරි. තේරුම් ගන්නවා නේද? ඒක තමයි සද්දා. මේ ප්‍රඥාවකින් තොර සද්දාව මොඩක. මේක කියන්නේ. මුදින් අපි දැන් හිතගෙන තමයි මේ මේ මම කියන දේ නෙමෙයි අපි දෙකලා විශ්ලේෂණය කරනවා ඒක මේ කියලා අපිට කොහොමද මේ කියන්නේ. හරි හැබැයි ඒක එහෙමද වෙන්නේ ජීවිතේ. ජීවිතේ දේවල් එන්නේ එහෙම. ගොඩක් එන්නේ දැන්. එහෙම නෙමෙයි වෙන්නේ. එහෙම නෙමෙයි වෙන්නේ. ඒක උදාහරණ කිව්වද දැන් අද මම මේ සිවුර අරගෙන ඇවිල්ලා මම ඔබට කතා කරා. එහෙම නැතුව මම මොකද කරන්නේ? මම දුගුරු පාට සිවුර දෙගුරු පොරොම ඇවිල්ලා මෙතන ඉඳන් කතා කරා. කතා කරනකොට අතපය විසි කරන්නේ නැතුව ඇස් දෙක පියාගෙන කතා කරනවා. ඒකර ඔබ ගන්න කොහොමද? නැත්තම් මේ පාළි වචන හොඳට පාළි වචන ටිකක් අරගෙන කතා කරා. ගන්න කොහොමද? එනස් නේ. එහෙම නැත්තම් මම අර මේ කඩු පාට ලෝගුවක් දාගෙන පාස්ටර් කෙනෙක් වගේ විශේෂයෙන් ඇවිල්ලා මෙතන කතා කරනවා. මම බයිබලයේ පාඩ ටිකක් අරගෙන කතා කරනවා. ඔබ කරුණ නෙවෙයි නේද විග්‍රහ කරගන්නේ. ඔබ පළවෙනි මේකෙම ඔබ මොකද්ද? මේක හදා ගන්නවා නේ කතා. එක්ක ප්‍රතික්ෂේප කිරීමක් හෝ පිළිගැනීමක් ගන්නවා නේද? එතකොට මේ ප්‍රතික්ෂේප කිරීම පිළිගැනීම සද්දාව නෙමෙයි. මේ ප්‍රතික්ෂේප හරි මේ ප්‍රතික්ෂේප හරි පිළිගැනීම කියන එක වෙන්නේ කොහොමද කියලා ඔබ තේරුම් ගත්තොත්. ඒ අවබෝධය තමයි සද්දාව. ප්‍රශ්න ගැන අත්වසන්න සදන සංකල්ප ස්වභාවයෙන් දකින්නකොට මම සමාලෝචනය කරන අපිට ප්‍රශ්න ඇති වෙනවා කියන්නේම අවිද්‍යාවද කියලා. ඒ කියන්නේ ඒතොර ඒක හරිද සමහරව ප්‍රශ්නයක් ඇති නොදැන අවිද්‍යාව තමයි. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇති වෙනවා කියන්නේ අපි මේ මාවතු චිත්‍ර රූපයක් ඇත්ත කරගන්නවා කියන්නේ. එතකොට ඉතින් අවිද්‍යාව තමයි. එතනදි මේ මේක හරියට තෝරගන්න දැන් අපි වෙලාවට හිතනවා මේ ඔක්කොම ඔක්කොම ඉවර කරන්න ඕනේ කියලා. තව වෙලාවට හිතනවා මොකද? මේ තිබ්බනම් හොඳයි කියලා. හරි. ඉතින් ওই දෙකම ওই ස්වභාවයන් දෙකම ඒක එකලගේ මේක හරි කරදරයක්. දැන් මේ සිතුවිලි එනවා ඉන්නවා කරදරයක් කියලා. තව වෙලාවට එහෙම හිතෙන්නේ නැහැ. අපි ඒ වෙලාවට ඒ හිතන එක අපි අත්හර කරගන්නවා. මේ සිතුවිලි එන එක කරදරයක් කියලා හිතාගන්නේ. ඒක ඒ වෙලාවට අපිට හිතන එක තමයි. තව වෙලාවට එහෙම හිතෙන්නේ නැහැ. පැහැදිලිද මම කියන්නේ? එතකොට මේ තියෙන දෘෂ්ටියට අනුකූලව තමයි ඒක කරදරයක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. වෙලාවට මේක නිකන් ගලාගෙන යනවා වගේ දැනෙනවා. වෙලාවකට මොකද?
එහෙම ගන්න ඇයි වගේ දැනෙනවා වෙලාවට තියනවා වගේ දැනෙනවා තා වෙලාවකට මොකද නැහැ වගේ දැනෙනවා ඉතින් දැනෙන විදිහ තමයි ඔක්කොම සම්පූර්ණ කරලා තමුන්ට සුත්තරමත් යනදර අධිකේ විත්තමන් තානන් හැබැයි මොනවද මතක නැහැ ඒක දැක්කොත් දැක්කා පමණයි කියන කතාවක් තියෙන්නේ එතකොට ඒක අදහස් වෙන්නේ නැහැ අර දැනීම කියන එකයි දැකට වක්රේ ෆ්‍රේම් එකට ගන්න නැතුව ඒක දැනිටද බලන්නේ කියන එක ඒක දෙක කතාවක් අදහස් තියෙන්නේ නැහැ ඔක දැක්ක කියලා ගන්න බෑ දැක්ක කිව්වහම අපි එන්නේ මොකක් අපි දැන් මේ බොන්න භාෂාවේ ගැටේ මම පෙන්නන්නම් භාෂාවේ ගැටේ මොකක්ද අපි දකින්නවා කියනකොට ඔය ක්‍රියාපදයක්නේ දකින්නවා කියනකොට මොකද ඔතන තියෙන්නේ දකින්නවා කියනකොට මොකද දකින්න දකින්න දෙයක් තියෙනවා සහ දකින්න එක නේ එතකොට ඒකේ ඒක දකින්නවා කියන එක අපිට තනිව තියාගන්න බෑ දකින්න එක සහ දකින්න දෙයක් තියෙනවා හරි දැන් ඔබේ දැකීම ගන්න මේ වෙලාවේ ඔබේ කියන එක වැරදිය මේ දැකීම ගන්න හරි ඔය දැකීම තුල දකින්න කොහෙද කතා කරන්නේ අපි ඒක කියන්නේ වෙනවා කියන එක ඒක මොකක් හරි හැඟීමක් හරි මොකක් හරි තියනවා නේද මේක දැක්කා කියන එක හරි මොකක් හරි ඒක හැඟීමක් තියනවා නේද අපි තුන අන්තර්ගත මේක තියනවා නේද මොකක් හරි අපිට හැඟීම තියෙන්නේ කාටද ඔව් ඒක ඉතින් මේක කාටද කියන ප්‍රශ්නේ ඉන්නේ කාර්ය හරහා මම හිතනවා මොකද හේතුව ඉතින් කෙනෙක් හිටියා කියලා ඒකෙතන ඉතින් කියන්නේ මේ හැඟීම බෙටි ඉස්සර තිබුණ නැති හැඟීමක් අලුත් වෙනවා කියනවා කේස්තර තුන තියෙනවා ඊට පස්සේ හැංගීම ඊට පස්සේ තවත් මේ ස්මාර්ට් කොම්ප්ලෙක්ස් කරනවා ඊට පස්සේ මතකේ හරහා දැන් තුන එකකට විතර දිනම කර පාඩක් මොකද දැන් පිස්සු කුකුවක් කියලා හඳුනා ගැනීම හරහා ග්‍රේත පරම මොකක් හරි මතකේ හරහා මේ අපි ඒක කියන්නේ තවත් ෆ්‍රේම්ස් දාලා ඒක නෑ ඒ පරණ මතකයක් කියන ඒවා ආයි අපි මොකද ඔය එකත් මේ මොහොත මේ වෙලාවේ නේද ඒක කතා කරන්න අපි තුන කියන්න බෑ කතා කරන්න කතා කරන්න විශ්වද වෙන නේද කතා ඔය පෙනීමමනේ ඉතින් ලෝකේ කියන්නේ ඔව් අනේ ඔව් එක එක අපි එක දුරක් වශයෙන් දාලා එක දකින්න විදිහ තමයි එක දුරක් වශයෙන් දාලා ලෝකේ අපි නස් දැන් ඕකේ අයිතිකාරයෙක් ගැන කතා කරන්න පුළුවන් කන්සෙප්චුවලි බෑ නේද අපිට ඒක හැංගෙන එක නවත් ගන්න බෑ නේද මම කියන්නේ එතකොට හැංගෙන එක කියන්නේ තව රූපයක් බුද ප්‍රඥාවෙන් බලමු කියලා මම කියනවා උදාහරණකින් කියන්න හරිද ඉස්සලා චිත්‍රපටියක් තියෙනවා ඊළඟට චිත්‍රපටිය දිහා මේ කියන්නේ සිනමා ශාලාවේ චිත්‍රපටිය දිහා බලන් ඉන්න ප්‍රේක්ෂකයෙක් ප්‍රේක්ෂකයා බලන් ඉන්න එක ඒක චිත්‍රපටිය
චිත්‍රපටියක බලන් ඉන්නවා. ඒක වාසිකයන් චිත්‍රපටියක් කියලා තමයි කියනවා. ඒක වෙන්නේ සමිනාසෙත්. ඊට පස්සේ ඒක ආදන විදිය, මේක වෙන විදිය. ඒකක් පෙන්වනවා. එතකොට ඒකත් චිත්‍රපටිය. මේ ප්‍රේක්ෂකයාගේ හිතේ කතන්දරය මේ විදිහට. ප්‍රේක්ෂකයාගේ හිතේ කතන්දරය. ප්‍රේක්ෂකයාගේ හිතේ හදාගත්ත කතන්දරය මේ විදිහට. ප්‍රේක්ෂකයා දිහිතේ හදාගන්නේ. දැන් මම කියන හැමදේ තේරගන්න. දැන් ඉස්සලා තියෙනවා ඔන්න චිත්‍රපටිය තියෙනවා. ඊළඟට චිත්‍රපටිය දිහා ප්‍රේක්ෂකේ බලන් ඉන්නවා. හරි. එතකොට ඒ චිත්‍රපටිය දිහා ප්‍රේක්ෂකයා බලන් ඉඳීම ඊළඟට චිත්‍රපටිය. ඔව්. මම උපමාව කියන හැමදේ ඔය තේරෙනවද? ඊළඟට එක හැදෙන විදිය අරවා මේ ඔක්කොම ඊළඟට ප්‍රේක්ෂකයා බලනවා මේක හැදෙන්නේ මෙහෙමයි මෙහෙමයි වෙන්නේ ඒක චිත්‍රපටි දර්ශනය මේක බලලා මම වෙනක් කරලා මම මේක ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් මොනවාද ඇත්තටම පේන්නේ කියලා බලන්න. මොනවාද ඇත්තටම ඇහෙන්නේ කියලා බලන්න. දැන් මේ පේන එකයි ඇහෙන එකයි ඇත්ත වෙලා නම් බුදුහාඳුරුත් ඇවිල්ලා බුදුහාඳුරුගේ බණත් ඇවිල්ලා තියෙන්නේ. මොකද තියෙන්නේ නැහැ. තමයි ඉස්සෙල්ලා කියන සද්ධාන්තය අපේ දුර්මාසේ ප්‍රතිපදියා මේ පේන කිමයි ඒක අපි ඉතින් ගෞරවශීලී ක්‍රම එක ඔබ දන්න කතාවේ දැන් දේවදත්තයි සාරිපුත්තයි මේ දෙන්නට බුදුහාම කියන එයාගේ දර්ශනේ සාරිපුතාණන්ගේ දර්ශනේ අපුනේ දෙවියන්නේ දැන් මං කියන එක ආයෙත් අහනවා ප්‍රශ්න දේවදත්තයි සාරිපුත්‍රයයි දෙන්නට බුදුහාමුදුරු හිටියා දැන් බහලා තියෙන කතාවෙන් මම මේ කියන්නේ මං කියන හරිද ඔබට තේරෙනවද ඔය පට දෙවිල ලියා ගන්නකො එතකොට හරි. අපි මේ අහලා තියෙන කතා වලින් මේක තෝරගන්න බෑ. දැන් ඕගොල්ලෝ කියන්නේ මේ බුදුන් කියලා ඕගොල්ලෝ මේ අහලා තියෙන කතා වලින් මේ දැකලා තියෙන පිළිම වලින් තමයි ඕගොල්ලෝ බුදුන් හදාගන්නේ. එහෙම බුදුන් හදාගන්න බෑ. එහෙම බුදුන් හදාගත්තාන් පස්සේ දැන් ඒ මේ පිළිම කවුරු හරි ඇවිල්ලා පුරු කරොත් මොකද වෙන්නේ? මේ පිළිමට කවුරු හරි ඇවිල්ලා ගිනි දිබ්බොත් මොකද වෙන්නේ ඊළඟට දැන් ওই පොට් ටිකට කවුරු හරි ඇවිල්ලා ගිනි තිබ්බම මොකද වෙන්නේ? ඔය චෛත්‍ය ටික පක්සල් ටික ඔක්කොම කඩලා විතර දැම්මම මොකද වෙන්නේ? මේ ඔක්කොම ඉවරයි.
ප්‍රශ්න තියෙනවද නැත්නම් අද අපි සාකච්ඡා නවත්තමු. අපි මේ නිරීක්ෂකය හොයන්න යනකොට මොකද වෙන්නේ? තේරුණා? කාලය කියන එක හඳුරෝකේ ට්‍රස්ට් එක මට තේරෙනවා. ඔය ඔතන පෙන්නගෙන කියන එක සාමාන්‍ය දෙයක්. එන්නේ නිරීක්ෂකය කියන්නේ තර මේක ලෝකේ දැන් මෙහෙම හිතන්නකො දැන් මේක මම ගන්න උදාහරණේ වැරදි. ඔබ වැරදි වුණා මේක ගන්න වෙනවා. ඔබ ගැඹුරු නිින්දෙන් වගේ හිතන්න. ඔබ නිින්දෙ ඉන්න. දැන් ඔබ ඉන්නවා. ලෝකේ තියෙනවා කාලේ තියෙනවා. මොකක්වත් නැහැ. හරි. මොකක්වත් නැහැ ලෝකෙත් නැහැ කාලෙත් නැහැ මොකක්වත් නැහැ. හරි. දැන් ඔබ හීනියක් දකිනවා. හීනියක් දකිනවා. එතකොට කාලේ තියෙනවද ලෝකේ තියෙනවද ඔක්කොම තියෙනවා. හීනියක් දක්නවා. හීනියක් දක්නවා කියන එක වැරදි නะ. එතකොට හීනියක් තියෙනවද? හීනියක් තියෙනකොට දැන් ඔබ ඉන්නවද? දැන් ගැඹුරු නිින්දේ තියෙනවා. දැන් ගැඹුරු නිින්දේ ඔබත් නැහැ, ලෝකෙත් නැහැ, කාලෙත් නැහැ, මොකක්වත් නැහැ. දැන් හීනියක් තියෙනවා. දැන් හීනියෙන්දි කාලේ තියෙනවද? ඔබ ඉන්නවද? ලෝකේ පවතිනවද? හීනියට සාපේක්ෂව මං කියන්නේ ඔව් හීනේට සාපේක්ෂව ඒ දැනීම ඇත්තනේ. කාලයක් තියෙනවා, ලෝකයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. හීනේට සාපේක්ෂව. හරි. හරි දැන් ඔබ දැන් අවදි වුණා කියන්නේ හරි. දැන් අවදි වෙනවා කියන්නේ. ඔන්න දැන් අපි හිතමු යථාර්ථයේ විදිහට. එතකොට දැන් කාලේ තියෙනවද? දැන් හැරුණා කියන එක හැරිලා ඉන්නවා. එතකොට දැන් මොකද වෙන්නේ? කාලේ තියෙනවද? කාලේ තියෙනවා, ලෝකේ තියෙනවා. ඔක්කොම තියෙනවා. හරි. දැන් ওই තුනේ මොකක්ද ඇත්ත? ওই තුනේ. දැන් ওই තුනේ. දැන් පළවෙනි ගැඹුරු නිින්ද. එතකොට දැන් කාලේ තියෙනවද? නෑ. ලෝකේ තියෙනවද? මේ උපමාව වැරදියා. මම අනිත් අයට පස්සේ කියන්නම් මොකේ වැරද්ද මොකක්ද කියලා පස්සේ කියන්න. හරි. ගැඹුරු නිින්ද තියෙනවා. දැන් ගැඹුරු නිින්දදී ලෝකේ තියෙනවද? කාලේ තියෙනවද? ඔබ ඉන්නවද? නෑ. දැන් හීනයක් තියෙනවා. කීනේ දිදන් ඔබ ඉන්නවද? ඉන්න. ලෝකේ තියෙනවද? තියෙනවා. කාලේ තියෙනවද? තියෙනවා. හරි. දැන් අපි අවදීනවා. දැන් අවදීම තුල ඔබ ඉන්නවද? ලෝකේ? කාලේ? දැන් අවස්ථා තුන. අවස්ථා තුනේ මොකක්ද? ඇත්ත. දැන් උපමා වැරද්ද හොයන්න. මොකද උපමා වැරද්ද? හැබැයි උපමා තේරුම් ගන්න ඕන ටික තේරුම් ගන්න. මොකද අපිට වැරද්දක් නොවන උපමාවක් කියන්න බෑ ඇත්තට. උපමා කියන්නේ මවර කියන එක. මොකද වැරද්ද? ඔබ කියන්නේ ඔබ කියන්නේ ලෝකයක් ලෝකේ නැහැ කියන එක තමයි වෙනත් ඔබසලගෙන ඉන්නවනේ නැහැ කියන්නේ. ඒක කොහොමද මවල කියපු එක? කොහොමද ඒක? දැන් ඒක කොහොමද මවල කියපු එක? මේ මවල කියපු ටික ඔයගලට ඇත්ත උනානේ මේ වෙලාවේ. දැන් මේ වෙලාවේ මම ඔයගලට හීනයක් දෙන්නේ. හීන පෙන්නවා ඔයගලගේ හීන ඇත්ත උනානේ. පැහැදිලි මම කියන්නේ. ගැඹුරු හින්දාගෙන මම කියලා මම ඔයගලට හීනයක් මැව්වේ. පැහැදිලි. හීනයක් මවල දුන්නේ. හැබැයි මේ හීනයක් මාළු වුණාට ඒකෙන් ගන්න ඕන පණිවිඩය ගන්න. මොකද මම කියන්නේ? එහෙනම් හම්බුනේ සාපේක්ෂ නැති කිසි දෙයක් නැහැ වගේ. සාපේක්ෂතාවයක් නැතුව කිසි දෙයක් ඉඳන් නැහැ.
ඒක තමයි මාන කියලා කියන්නේ. මාන කියන්නේ මනිනවා. මනිනවා කියන්නේ සාපේක්ෂික තියෙනවා. ඒක තමයි මාන කියලා කියන්නේ. මනින අපේ ජීවිතේ අපිට හැම වෙලාවෙම කොතනට ගියත් මොකද උනේ කරන්න වැඩක් හම්බුනේ නේ අපේ ජීවිතේ හැම වෙලාවෙම කරන්න වැඩක් හම්බුනා ඊට පස්සේ දැන් අපිට කරන්න වැඩක් හම්බුනා ඊට පස්සේ ඒක කොහොම හරි කරලා ඉවර කරන්න ඕනේ හරි එතකොට ඉවර කරපු ගමන් ආයෙත් මොකද හම්බුනේ තව කරන්න වැඩක් හම්බුනවා හරි ඊට පස්සේ අපි ඒකක් කොහොම හරි කරලා දඟලලා ඒකත් ඉවර කරනවා ඒක ඉවර කරාට පස්සේ ආයෙත් කරන්න වැඩක් හම්බුනේ ඉතින් හැමතැනම ඉස්කෝලේ ඉඳිත් එහෙමයි ගෙදර ඉඳිත් එහෙමයි ජොබ් එක කරන්න ගියාමත් එහෙමයි පන්සලට ගියාමත් එහෙමයි හරි ආවුදු කෙනෙක් හම්බුනාමත් එහෙමයි මොකක් හරි කරන්න වැඩක් දීලා ඊට පස්සේ මොකද හරි දැන් ඒක දෝරේ උඹට නෑ ඔකේ වෙනසක් නැහැ කියලා ඔබට තේරුණා නම් ඔබේ වැඩනම් තියෙනවා. ඒකවලුත් ඒ පිටු මතද? දරුවන්ට සාපේක්ෂව ඔබ පිස්සුවක් නේද? ඔව්. අපි දුන්නා දුන්න හොයනවා. ඔව්. දැන් යාළුවෙක් නෑ. හැබැයි ඒකවල කරලා තිබුණා අපිත්. මේ දරුවන්ට ඒ හැම වෙලාවෙම අපි කරන්නේ අපි ඔළුවේ ඉන්න දරුවෝ වෙන එක. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒගොල්ලෝ කතා නොකර ඉන්නවා කියන්නේ. දැන් අපි දැන් කලින් ඉගෙනගත් දේවල් ටිකක් තිබ්බනේ. බුද්ධාගම කියලා. ඒ concept අපි සමහරවල් ළමයාව අවබෝධ කරන්න කියලා හරි ආයතන වලදී වෙන්නේ. ඉතින් එතකොට අපි මෙහෙමයි අපි තව කෙනෙකුට විශ්වාස පද්ධතියක් දුන්නා කියලා හරියනවා. අපි ඇත්තටම දෙන්න ඕන විශ්වාස පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීමයි කියන්නේ දෙන්න. හරි. يعني විශ්වාස පද්ධතියන්නේ තියෙන්නේ. يعني උදාහරණයක් සයන්ස් කියන්නේ විශ්වාස පද්ධතිය. ආර්ථිකය කියන්නේ විශ්වාස පද්ධතිය. දියුණුව කියන්නේ විශ්වාස පද්ධතිය. ආගම කියන්නේ විශ්වාස පද්ධතිය. මේ සංස්කෘතිය කියන්නේ විශ්වාස පද්ධතිය. මේ විශ්වාස පද්ධතියක් ඇතුළේ තියෙන්නේ මොකද්ද කියලා මේ අපි විශ්වාසය දෙනවා යාට විශ්වාසයක් දෙනවා. විශ්වාස පද්ධතිය තේරුම් ගන්න බැරි මනුස්සයෙක් මොකද කරන්නේ? මම කලින් කියලා දෙනවා හරි. ඊට ප්‍රශ්නයක් ආවම එයා බලනවා මොකද්ද? ජය ශ්‍රීමා පොඩි ළඟට ගිහිල්ලා හරි මොකද්ද? දානයක් දීලා හරි පිටිත් නූලක් ගැට ගහලා හරි බේරෙන්නේ. ඒකෙන් බේරෙන්න වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ පාරවල් පාස්ස කෙනෙක් කියනවා මෙහෙම කරමු මෙහෙම කරමු. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට යනවා. හරි. ඊට පස්සේ එහෙම නැතුව නම් පස්සේ මොකද කරන්නේ? කේන්දරේ බලමු වාස්තු බලමු කියන ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට යනවා. හරි. ඊළඟට කියනවා සායි බබා ආවා. එහෙම මවලා දෙනවා කියලා කිව්වා පස්සේ ඊළඟට මොකද කරන්නේ? ඒකට යනවා. දැන් විශ්වාස පද්ධතිය කියලා වෙච්ච මනුස්සයෙක් මොකද කරන්නේ? හැම වෙලාවෙම විශ්වාස පද්ධතියෙන් තමයි ඉන්නේ. හරිද? එයා කියන හැම එකටම යනවා. පැහැදිලි මම කියන්නේ. එතකොට ඒ කියන්නේ දැන් මේ අපි ඔක්කොම දැන් උදාහරණයක් විදිහට අපි දැන් අපි ඉස්කෝලේ උගන්නනකොට දැන් ඉස්කෝලේ අපි උගන්නනකොට දැන් ළමයි ඒව ගන්නෙ මොනවද? ළමෙන් ගන්න කොහොමද? ළමෙන් නෙවෙයි ඔබ ගත්තේ කොහොමද? ඒව පරම සත්‍ය විදිහටනේ. ගණිතය කියන්නේ පරම සත්‍යය. සයන්ස් කියන්නේ පරම සත්‍යය. ඒව පරම සත්‍ය නෙමෙයි. ඒව මොනවාද? ඒව හදාගත්තු concepts. ඒව වැරදි හරි කියනවා නෙමෙයි. ඒව එක එක වෙලාවදී අපිට භාවිතා කරන්න පුළුවන් එක එක විදිහට. හැබැයි ඒව මොනවාද? ඒව ඔළුව උඩ තියාගෙන ඒවට වදින්න ඕනේ නැහැ. ඒව වෙනස් කරන්න පුළුවන්. ඒව හදන්න පුළුවන්. කඩන්න පුළුවන්. හරි.
පැහැදිලිද? එතකොට විශ්වාස පද්ධතිය දැම්මට දැම්ම ගමන් මොට්ටෙක් වෙනවා. වෙනෝනේ අපි හිතන්න පුරුදුද? ඉතින් එහෙම හිතන්න පුරුදු කරනවා කියලා ආයෙත් බලහත්කාරය අපේ බලහත්කාරය තව කෙනෙකුට පවරන්න යන එක තමයි මෝඩකම්. කියන්නේ අපේ බලහත්කාරය කිසිම වෙලාවක අපි තව කෙනෙකුට පවරන්න ඕනේ නැහැ. ඒකයි මම කියුවේ අම්මා කියන භූමිකාවෙන් අයින් වෙලා යාළුවා කියන භූමිකාවට එකතු වෙන්න. දොඩංගහෙන් ඇපල් බලාපොරොත්තු වෙන්න එපා. අපි ඇපල් කන්න ආස වෙන්න බලන්න අපි දොඩංගහෙන් ඇපල් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වෙන්න දෙන්න. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ බලහත්කාරයෙන් ළමයිව අරගෙන මෙහෙම කළා දැන් ආම්පුලන්ගේ බණ අහන්න ඕනේ මේවා කරන්න ඕනේ කියලා කිව්වා. ඒක වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඇත්තටම ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒක දිහා ගන්න ඕනේ කියලා. ඒගොල්ලෝ හොයාගෙන ආවා මොකද? එහෙම ආව ඕන පුළුවන් උදව් කරන්න. එහෙම නැතුව පුළුවන් උදව් කරන්න. දැන් එහෙම කවුරු හරි කියන්නේ ඔබට ඔබට බලහත්කාරයෙන් මතවාදයක් ඔබට දාන්න හදනකොට ඒක ඔබට තේරෙන්නේ නැද්ද? දැන් මේකේ නෙමෙයි ගමන ගන්න එපා මම කාත් එක්ක ළමයි එක කතා කරන්න යන්නේ ඒක නෙමෙයි මේකේ දැන් ඒගොල්ලන් යන විදිහක් තියෙනවනේ ඒක දිහා බලාගෙන ඉන්නේ දැන් මම මෙහෙම එකක් ඔබට කියන්න ඉස්ලාම සුද්ධ වෙන්න ඕනේ කොහොමද දැන් මේක වෙලා තියෙන්නේ මේ කකුල ඇදේට යන ගමන් මහ කකුල ඇදේට යනවා පොඩි කකුලට කෙලිය යන්න තියනවා වගේ වැඩනේ තියෙන්නේ ඉස්ලාම මම කියන්නේ ඒ කියන්නේ අපි දැන් මනුස්සෙක් ඉගෙන ගන්න ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි දේ ඒක තමයි රාමගත අධ්‍යයනය. රාමගත අධ්‍යයනයේ හරියම මොකද්ද? හරියම වේස කරයි, ආයාසයි. හරි? ඒ කියන්නේ අපි රාමුවක් දාලා ඒක උගන්නන්න යනවා. වලින් සංකල්ප උගන්නන්න. ඒක හරි අමාරුයි. හැබැයි අපි දැන් දරුවේ දෙමේ ඔබ දැන් උදහන කර ඔබ ඕස්ට්‍රේලියාවට ආපස්, දැන් ඕස්ට්‍රේලියාවට ආපස් අර ලංකාවේ අර පිස්සුන්ට අර පාරේ හරියට ඩ්‍රයිවර් ගන්න බැරි අය හොදට දැන් මේ ඩ්‍රයිව් කරනවා. ඒ මොකද වෙන්නේ? එන අපි සමහර දේවල් ඉගෙන ගන්නවා කියන්නේ එහෙම රාමගත අධ්‍යාපනය කියන්නේ මේ වටේ පිටේ දින පරිසරයේ දින අත්දැකීම් වල. ඒ කියන්නේ අපි දුත් අපේ දෙමව්පියන් හැසිරෙන විදිය. මේ වටේ පිටේ සංස්කෘතිය ඇතුළේ තිබිච්ච දේවල් අපි නොදැනුවත්වම ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ යම් ප්‍රශ්නකට ප්‍රතික්‍රියා දක්වනවා. හරි. ඒක කියලා නෙමෙයි. හරි. එහෙම ඉගෙන ගන්න එකත් ඒක තමයි වඩා ප්‍රබල එක. ඒකනම් අපිට බොරුවට නිකන් මේ සංස්කෘතිය ආරම්භය බලෙන් ගන්න ඕනේ නැත්තේ. දැන් ඔබ මේ රටේ ඉන්නකොට දැන් ඊළඟ පරම්පරාව ඔබේ සංස්කෘතිය කවදාවත් හදන්න බෑනේ. ඇයි ඒ? ඇයි? ඉතින් ඒගොල්ලෝ වනා ඊ සංස්කෘතිය උගන්වන්නෙත් නෑනේ. ඉගෙනුවේ නැතුණාට මොකද වෙන්නේ? අර ඉබේම මොකද්ද? ඒකට මොකද්ද? ඒකට එකතු වෙනවා. හරි. එතකොට දැන් මේ කියන්නේ ඔබේ යම් කිසි වෙනසක් වෙනවා නම් ඒ වෙනස දැනෙනවා. තව කෙනෙකුට ඉබේ දැනෙනවා. ඒක ඔබ බලහත්කාරයෙන් දෙන්න බෑ. එතකොට ඒක රාමගත අධ්‍යාපනය. අපි රාම කරලා ෆ්‍රේම් කරලා මෙන්න මේ ටික තමයි මේ සංකල්ප ටික තමයි අත්ත මේ ටික මේ එහෙම ඉගෙන ගන්නක හැම වෙලාවෙම ඔබේ ජීවිත කාලේ පහසු එකක් නේද අපහසු එකක් නේද අපහසු එකක් හරි ඊළඟ තුන්වෙනි එක ඒක ඔයක ඔබට හදන්න පුළුවන් ගන්න මේ තුන්වෙනි එක තමයි ඇත්තටම ඇතුළාන්තයේ උමනාවක් ඇති වෙනවා අපි සමහර දේවල් කියනවා අපි විනෝදාංශයට කරු දේවල් කියනවා නේ ඇතුළාන්තයෙන් අපිට උමනාවක් කියනවා මේක ගැන හොයන්න ඕන කියලා හිතගෙන නෙමෙයි අපි වෙන දේවල් ගැන එතකොට ඉතින් අපි ඒකට බොහෝම පහසුවෙන් අපි කරනවා අපි අතුලන්ත කැමැත්තෙන් ඒක කරා දැන් ඔය ඔබෝයි කියන හැම එකක්ම ඔය දෙවෙනි ක්‍රමයට කරන්න යන ඒවා තියෙනවා ඒක කරන්න යන්න එපා පළවෙනි ක්‍රමය කියන්නේ ඉතල තමන් තේරුම් ගන්න හරි තමන්ගේ අතුලන්තයේ ආලෝකය හැදෙන තමන් ළඟ අඳුරක් තියාගෙන කොහොමද තව කෙනෙකුට ආලෝකය දෙන්නේ තමන්ගේ ඇදේට ගිහිල්ලා තව කොහොමද කියලා කෙනෙක් කෙලින් කරන්නේ එහෙම කරන්න යන්න එපා අනිත් එක හැම වෙලාවෙම අපි දැන් ළමයෙකුට උනත් හැම වෙලාවෙම කියන්න ඕනේ දන්නේ නැ කියන එක මිසක් අපි දන්න සංකල්පයක් දාන්නේ මම දන්නේ නැ ඔබත් දන්නවා කියලා ඉන්න එපා මේක හොයන්න ඔබේ පැත්තෙන් හොයන්න බට ඒ විමසන ගතිය තමයි ඇති කරන්නේ ඒ විමසන ගතිය අපි ළඟ නැතුව අපිත් විශ්වාස පද්ධතියක හිර වෙලා ඉන්නවා අපිට ඒක කියන්න පුළුවන් නේද දාපාය තියෙනවද නැද්ද
දැන් අපි බලෙන් දාන්න වෙනවා දැන් අපි තර්කානුකූලව කියන්න පුළුවන් වෙලාවක් තියෙනවා හැබැයි තර්කානුකූලව කියන්න බැරි නම් හොඳම දේ තමයි මොකද දන්නේ නැහැ කියන්නේ කතෝලික දහමද හරි මේක බුද්ධාගමද හරි ඔබ එක පාරක් දෙන්න උත්තරේ මොකද ඒක හරිද ඒ වැරදි ඔව් ඒ විමසන්න ඕනේ එහෙම විමසන්න බැහැ ඒක පාරම අපි විශ්වාසයෙන් බාරගත්තොත් දෙයක් ඒක හරියන්නේ නැහැ එතකොට දැන් අපි අපේ දැන් මෙහෙම එහෙමයි දැන් අම්මට හරි තාත්තට හරි එහෙම ලක්ෂණයක් තියෙනවා එයා විමසනවා ඒක ආයේ ළමයට අමුතුවෙන් උගන්වන්නවා හරි උගන්වන්න ඕනේ නැහැ කියන්නේ අපි හුඟක් දේවල් හිතන අපි ඔය කියන ආදර්ශයෙන් පෙන්වන්න කියලා අපි ළඟ අපි කරන්නේ අපි ළඟත් ඒ ගුණේ නැහැ හැබැයි අපේ ෆැන්ටසි එක තියෙනවා එතකොට අර තමන්ගේ තමන්ට යන්න බැරි වෙච්ච තමන්ගේ ඇරියස් තමන්ගේ ළමයින් එක්කව කරගන්න හදන එක තමයි කරන්නේ බලහත්කාරයේ පටවන්නේ ඒ කියන්නේ අපි ළමයින් විතරක් නෙමෙයි අනිත් අයගෙන් අපි මේ සමාජයෙන් අපිට කරගන්න බැරි වෙච්ච අපේ ඒ කියන්නේ අපේ සිහින තව කෙනෙක් ලබු කරගන්න හදන එක එහෙම කරන්නේ නැහැ ඉස්සෙල්ලා තමන් නිදහසලයි නිදහසල අපි ඒ පළවෙනි දේ තමයි අපිට අර කන්ඩිෂන්ස් වෙනස් කරලා අර ධර්ම කලාපයේ තියෙන පැලේ අපිට තියාගන්න පුළුවන් ඒ හදලා පැලේ වැරෙන්න පුළුවන් අන්න ඒ හදලා පැලේ වැරෙන්න පුළුවන් කියලා දැනගෙන ඉන්න එක මැරුණත් අවුලක් නැති වෙන එක තමයි අත්‍යවශ්‍ය ධර්මය කියන්නේ හැබැයි එහෙම වැරෙන්න පුළුවන් කියලා අර වෙනස් නොකර ඉන්න එක නෙමෙයි පැහැදිලි ඒක තමයි මම හිතන්නේ මම අර ඉස්සෙල්ලත් තමයි ඇරුවේ අර අපි ඒක දැනගෙන නෑ මම කියන්නේ ඉස්සෙල්ලා ඒක අපි දැන් බාහිරක් හදන්න යන්න කලින් ඔව් තමන් තේරුම් ගන්න එපා ඒක තමයි ඉස්සෙල්ලා වෙන්නේ ඔව් තමන් ඒ ආධ්‍යාත්මිකව මොකද්ද වෙන්නේ කියන එක දැනගෙන ඊට පස්සේ අපහු මේක වැඩක් නෑ කියලා අත්හැරලා දානේ ඒක මම හිතන්නේ නෑ ඉතින් මං කිව්වේ ඒක එහෙම අප්ඩේට් යනවා නම් ඒක වැරදි කියලානේ මං කිව්වේ ඒ වෙලාවේ දැන් ඔය වගේ ප්‍රශ්න ඇත්තටම ප්‍රායෝගික. ඇයි ප්‍රායෝගික? ඒක ඇත්තටම උඩ තියෙන ප්‍රශ්නයක්. හරි. මේ මවාගත්තු ප්‍රශ්නයක් නෙමෙයි. අපායෙන් ගැලවෙන්නේ කොහොමද? දිව්‍ය ලෝකයට යන්නේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි නේ. මොකක්ද? තමන් ඉදිනේලා ජීවිතේ ඉතින් ගත කරද්දී දෙන ප්‍රශ්නය. අන්න ඒ ප්‍රශ්න ටික තමයි ඇත්තටම ඇදලා ගන්න ඕනේ. රස්සාව කරද්දී එන ප්‍රශ්න. පාරියද්දි ප්‍රශ්න. විවාහ ජීවිතය ඇතුළේ තියෙන ප්‍රශ්න. ඒව තමයි ඇත්ත ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න දෙකෙන් ගැලවෙන්න කියලා ඔයගොල්ලෝ බොරු ප්‍රශ්නයක් හදාගෙන ඉන්නවා. නේ? නිර්වාණය කියලා බොරු ප්‍රශ්නයක් හදාගෙන. ඇත්තටම ඒක නෙමෙයි නිර්වාණය. නිර්වාණය කියලා කියන්නේ ඇත්තටම ඔබගේ, කියන්නේ ඔබගේ එදිනදා ජීවිතයේ තේරුම් ගැනීම. එදිනදා ජීවිතේ කතන්දරේ තේරුම් ගැනීම. මේක නැව නැතුව මේ ආයි අලුත් ෆැන්ටසි එකට යන එක නෙමෙයි. ඒ ෆැන්ටසි එකට යන්න කියලා සාමාන්‍ය ඉතින් මිනිස්සු ඒ ෆැන්ටසි එකට යන්න කියලා කරන වැඩ ටික දැක්කාම ඔබ එඩියෙන් බැලුවාම පස්සේ පේනවා ඒක නේ පිස්සුවක් කියලා. ප්‍රමාද
ඔළුවට දැන් ආයෙත් ඔක තියෙනවා මේ ඩොකියුමන්ටරි එක බ්ලූ ලයිට් මෙඩිටේෂන් කියලා. හරි. මේ ඩොකියුමන්ටරි තියෙන්නේ මිනිස්සුන්ට ඕන වෙනවා මේ මේ ආධ්‍යාත්මිකත්වය ගැන මේ පරීක්ෂණයක් කරන්න. හරි. මේක මේ තියෙන මම හිතන්නේ මේ YouTube එකේ නෑ උනාට හොයා ගන්න පුළුවන්. ඒකට මේ මිනිස්සයා කරන්නේ සාමාන්‍ය මිනිස්සු. යා මොකද කරන්නේ ගුරු කෙනෙක් වගේ අද ගන්න. එයා යෝගත් එහෙම ඔක්කොම ප්‍රැක්ටිස් කරලා හරි ඉන්නේ. ගුරුලයි ටැබුලවල කොණ්ඩේවල ඒ විදිහට හඳුන්වන අතර ඊට පස්සේ ආයකට ගැළපෙන විදිහට ඒ කියන්නේ දැන් මේක සංවිධානයේ පිටවන්නේ ආ සෙක්‍රටරිලා වගේ අරගෙන ඒක දැන් මෙයා පෙන්නනවා දර්ශනයක් පෙන්නනවා පෙන්නලා කියන මෙඩිටේෂන් එකක් දෙනවා හරි දැන් ඊට පස්සේ ආයෙත් ෆොලෝවර්ස් ලා ගොඩාක් හැදිලා ඊට පස්සේ දැන් මෙයා කියන මොකද්ද දැන් මේක මේකේ තමයි මේක බ්ලූ ලයිට් එකක් පේන නිල් ආලෝකයක් පේන එක තමයි මේකේ අපි මේක යන දැන් ඉතින් දැන් කට්ටියත් එක්ක දැන් මෙයා කට්ටියත් එක්ක දෙන්න දැන් බොරුවට දැන් මෙයා භාවනා කරනවා. හරි. බොවන්න කරනකොට ඔන්න ඒ කෙනෙක් කියනවා මට ආව නිල ආලෝකේ හරි. ඊට පස්සේ ඕනේ ඔක්කොටම නිල ආලෝකේ ඉන්නවා. හරි. ඊළඟ දැන් මිනිස්සුන්ට දැන් සැකයි. දැන් නෝ දැන් නේ. අපි බොරුවට කිව්ව නැත්නම් මොනවද කරන්නේ? හරි. ඉතින් දැන් මේකේ ડોකියුමන්ටරි ලස්සනට පෙන්නනවා දැන් මෙයා දැන් මෙයාටත් ඇත්තටම සැකයක් ඇවිත් තියෙනවා. මේ නිල ආලෝකේ එනවද දැන්නේ? හරි. ඉතින් දැන් ඔබමම යනවා දැන් මේ කතාව යනවා. හරි. දැන් මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා මේ පරීක්ෂණය අයින් කරලා මම කෑතට යනවා කියලා ඊට පස්සේ ආයි ගෙදර ගිහිල්ලා රැවුල කපලා වොන්ඩේ කපලා අර සාමාන්‍ය මිනිස්සු එදෙන ආයි අර ඔක්කොට මෙන්න කියලා කියනවා මොකද? මම මේ බොරුවක් කරේ නැත්නම් දැන් මම එක්ස්පෙරිමන්ට් එකක් කරේ කියලා කියනවා. හරි. කට්ටිය බැල යනවා. ඔබ කට්ටිය මොකද? නේ කට්ටිය කියන මොකක්ද උඹ උඹ නෙමෙයි අර අපේ ගුරු කොහෙලා හරි ඒ උඹ බොරු කාරේ අපි ආ එනකන් ඉන්නවා කියලා පැහැදිලිද තේබගම් කියන්නේ ඒක තමයි දැන් වෙලා තියෙන්නේ ඒකේ පළවෙනි දේ තමයි අපි මෙහෙමයි අපි අපේ මතයට බැඳනවා තියෙන ගැටලුව තමයි අපිට මේ මතය ජීවිතේ එක කාලයක තිබ්බ මතය අපිටත් තේරෙනවා වැරදි කියලා අබැයි අපේ තියෙන මමත්වේ නිසා අපිට මොකද වෙන්නේ අපි පිළිගන්න බැරි වෙනවා අපිට වැරදුනා ඇත්තටම මේ අවංකකම තමයි නිර්වාණය කියන්නේ අපේ ජීවිතේ එක දැනගද්දී අපි මේ මතේ හිටිය අපිට ඊළඟ වෙලාවට අපිට එහෙම නැයි මතේ වැරදි කියලා අපි කියනවා මම මේ වෙලාවට උන් මතේ වැරදි කියලා ඒ පිළිගන්නේ තමයි ප්‍රධානම ඒක අපිට කරගන්න බැරි අපේ මමත්වේ නිසා ඒ කියන්නේ දැන් අපි ප්‍රේක්ෂකාගාරේ පිනවන්න නින්නේ හරිද අපි දැන් ප්‍රේක්ෂකාගාරයේ ඉස්සර රජතුමාගේ චරිතේ රඟපාලා ඉන්නේ හරි. දැන් තරම පිං ගන්න. දැන් අපිට අරක පෙන්නන්න බෑ. පෙන්නන්න බෑනේ. එතකොට අපි මේ ඉල්ලන තරිත දෙන්න යනවා. ඉල්ලන්න ඒ ඉල්ලන තරිත අපි දෙන්න යන එක තමයි අපේ ගැටලුව. අපි ඒ කියන හැම වෙලාවම අපි ඒ වෙලාවෙ තිබ්බ mate අපිට වැරදි කියලා තේරෙනවා නම් අපි ඊළඟ වෙලාවේ අපේ mate අතාරින්න අපිට පුළුවන් කමක් තියෙනවා. අපි හුඟක් කරලා අපිට තේරෙනවා mate වැරදි කියලා. හැබැයි දැන් මොකද මතේ සමාජයට ඇවිල්ලා වැඩි. මිනිස්සුන්ට අපිට පෙනීලා වැඩි. එතකොට අපි මොකද කරන්නේ? අපි හිත ඇතුලෙන් ගන්නවා ඒක එහෙමයි කියලා. හැබැයි අපි මොකද කරන්නේ? අපි දිගට මේ මතේ ඉන්නවා. ඒක රඟපානවා. ඊට පස්සේ ඉන්නේ කපටිකම. ඒ කපටිකමේ තියෙන ගැටලුව තමයි අපිට එහෙම කපටි ජීවිතය රඟපාන්න ගියාම ජීවිතේ එහෙම අච්චාරුවක් වෙනවා. වදයක් වෙනවා. මේ නෝනා කියලා ළමයි හදාගන්න තියෙන ෆැන්ටසියක් හරි මවලක් කියනවා නේද? ඒකට ආවලා තියෙන ළමයි එළ කියලානේ. මේක හදාගන්න මේක වැරදි. සම්පූර්ණ වැරදි. මොකද මේක අපි පොඩි කාලේ අම්මලා කියනවා බිල් එනවා කියලා වත්ති කනවා. අම්මලගේ කටේට දෙනවා කොහොමද බයිට් එකේ කනවා. ඒ වගේ නේද? ඒක ඒතකොට බිල් ලොමවුවාම හරි? නෑ නෑ කියන්නේ වැඩක් කින් මලක් ගන්නද දැන හොර දැන එහෙම මේ කියන්නේ වැරදි කියලා කියනවා වැරදි කියලා කියනවා බොහොම සරල වැරදි කියලා කියනවා අපි දෙන්න ඕනේ මොකද්ද ඒ කියන්නේ ප්‍රඥාව තමයි දෙන්න ඕනේ ඒ කියන්නේ ඒකෙන් අපි ඒ කියන්නේ බිල් ආයෙනවට බයවත් කණ එක නෙමෙයි වැඩි බිල් ආයෙනවට බය කැම කණ එක නෙමෙයි වැඩි ඉතින් එතනත් කරන්න හදන්නේ මොකද්ද ළමයාට බඩගිනි නෑ හරිද
අම්මට බඩගිනි. අම්මගේ බඩගිනි ළමයාට බලෙන් දාන්න යනවා. ඉතින් ඒක විතරක් කරන්න බොරුවනේ ඉතින්. ඉතින් ඕක තේරුම් ගන්න දෙපහ. ළමයාට බඩගිනි වුණාම කොහොම හරි කෑ ගහලා හරි අඬලා හරි ඉඳලා කනවනේ. හරි. උදාහරණයක් ගන්න පොඩි ළමයෙකුට දැන් සතෙක් මරන්න එපා කියලා කියන මට තේරෙන්නේ නැහැ මේක. එහෙම කියලා බොරු කියන්න ඕනේ නැහැ. ඒක ඒක වරක් ගන්න ඕනේ. ඒක එයාගේ තුඩින් එන්න ඕනේ. එයාගේ තුඩින් එන්න ඕනේ. ඒක එන්න ඕනේ තමයි. මොකද ඒ වරක් ගන්න ඕනේ එයා. හරි දැන් මේක දැන් ඒක කරන්නේ ළමයාගේ පහසුරද ඔබේ පහසුරද? නෑ. ළමයා කරලා අපි දන්නවා ළමයා කරලා ඒකත් කරලා දෙයකට එකනේ නපුරක් වෙනවා. අපිටත් ඒක දැන දැන අනුබල දෙීමක් නපුරක් වෙනවා කියලා. මම ඉදින් එහාට ඔබට ඒක කියන්නේ නැහැ. ඔබ ඔය තාම කතා කරන්නේ මේ කියන්නේ මම කියන මේ දර්ශනීය උගක් එහාට ගිහින් කතා කරනවා. මම මොකද කියන තමයි ඒක නේද? මම කියන්නේ තමයි වැරදි කියලා අනුබල දීමක් වගේ නේද? ඉතින් මම මෙහෙම එකක් ඔබට කියනවා. හරි හෝ වැරදි කියන එක කොහොමද තීරණය කරන්නේ? ඒක තමයි හරි හෝ වැරදි කියන එක කොහොමද ඔබ තීරණය කරන්නේ? පින් හෝ පව් කියන්නේ කොහොම කොහොමද තින්නේ කියන්නේ කොහොමද ඒ රේඛාව අඳින්නේ ඒ හැම රේඛාව හැම වෙලාවෙම ඔබේ දෘෂ්ටියට සාපේක්ෂව නෙමෙයි දඳින්නේ හරි කියන්නේ පින් හෝ පව් හෝ හරි හෝ වැරදි හෝ ඔබ ගන්න දෘෂ්ටිය රේඛාවට නෙමෙයි දඳින්නේ ඉතින් ඒක ඉස්සර තේරුම් ගන්න ඕක තේරුම් ගන්න නැතුව ඔය ප්‍රශ්නට උත්තර දෙන්න බෑ ඔබට හිතෙනවා නම් එහෙමයි කියලා ඒක වෙනස් කරන්න ඕනින් නැහැ මම කිව්වා කියලා. ඔබට දැනෙන එක කරන්න ඒ කියන්නේ ඔබට හිතෙනවා නම් දැන් මේ ළමයි නවත්තන්න යන්න ඕන කියලා ඔබට හිතෙනවා නම් ඔබ ඒක කරන්න. හැබැයි මේ හරි හෝ වැරදි කියලා මතය આવි කොහොමද? දෘෂ්ටි આવි කොහොමද කියලා බලන්න ඕනේ. අර තමයි මම හම්දුරෝ කන්න බනකටලා තියන්නේ මිනිමනුවේ හිරපුඩුවක දාලා එයා සිල්පත් කියන්න බෑනේ. ඒක කරා පවක් කරමුක වැරද්ද කරන්න බෑ ඒක ඔබේ තුලින් නෝට. එහෙමයි. ඒ කවුරු හරි බය කරවල මේ එහෙම තියෙනවා ඒක තමයි. ඉතින් කවුරු හරි බය කරවල බලහත්කාරයෙන් වළක්වන එයා තේරුම් ගත්ත ප්‍රඥාවන්තයෙක් කියලා මම අහන්නේ දැන් මෙහෙමයි දැන් ඔතන අපි මේ මාවාගත්තු ළමයි අහදෙන විදිය ගැනනේ කතා කරන්නේ. එහෙම නැතුව තමන්ගේ පැත්තට ගිහලා ඔබතුමත් කතා කරන්නේ මාවාගත්තු ළමයි ගැනනේ. එහෙම නැතුව ඔබේ පැත්තෙන් බලන්න මට මේක හරි මේක වැරදි මේක පිං මේක පව් කියන දෘෂ්ටි ටික ආවේ කොහින්ද කියලා බලන්න. ඒක කොහොමද ඒක රේඛාව මේව කරන්නේ කොහොමද කියලා ඕක නැතුව ඕක මේක කරන්න බෑ. ඕක ලියා ගන්න බෑ නැත්තම් කවදාවත්. නැත්තම් ඔය මාවාගත්තු ළමයට ඉතින් අපි හල මාවාගත්තු ළමයි අපිට ලොකු වෙනකන් හදන්න වෙනවා එක එක විදිහට. එහෙනම් අදට අපි අවසන් කරමුනේ. පැය දෙකක් විතර අපි කතා කරලා අදට අවසන් කරමු නේද? නේද? අද එන අද ටිකට කරමු.